दुरकथने नोनवत्वाम वादने विय ए हांडीन निशांति अवधि वूये गैंबूरु नीन देख सिताए ऐ असलम वूये अगे होंदम येहलिय ऐ नीलो नम विय ओन एक तरह प्रसिद्ध होटले क नवातेंगते पासु दिन विवाह मंगल्य उत्सव सहभागी वीमट ए ओन बहुत दूर बहरसिट पैमिनी निसावेन ओन एम होटलेट पैमिनन विटात रात्रि एकोला हमारत पसुवी तिबुनी गमन महंस्यत निसा ओन तद निंदक पसुना वेलाव पांदर तुन पसुवा पमनी नोनवत्वाम वादने वो दुरकतने का हांडिंग ऐ अवति वूये तारम का केंतियकें नामुत नीलु ताव मत तद निंदे ऐगे निंदट नाम एम्मा हांड वागा क्वत नोवीय एक ऐसे ने ओन सिटी कामरेट अल्लपु कामरेन विनाडी पहालवाक पामन एक दिगटम दुरकतने वादने वीम ऐट हारिम प्रश्नया कुना मोकद सामान्यन अमतुन देका कतर याम काल परतर्याक तिबेयुतुइने नामत मैं एक दिगटम वादने वेनवा निशांति ऐसिटी कामरे दुरकतने होटले सेवा अंशेट अमतुमा गत्ता दुरकतने एट प्रतिचार दैक्कुए पीरिमी केनेक ऐय सीत उन देगेन पवसु वीट ओहुट गोत गसिनी सो सॉरी मैडम लाइन के मगर प्रश्न आकवेन्नति अभी बलान्ना नेतंग होमवेन्न विधि अक्ने अनिक अभी कॉल गत्ते इतने हैं ओहो पैवसुआ ओहम तो वाला वेड़ कराने अपे हेट उदय में वेडिन ने ककटे अन्नतो ने हरियर निदा करने वाद ने करु ना कल्ला इक मंट में प्रश्न विसन दारने हरिद कोहम तो मेह मोना अम्मी ने सुनिदा करने ऐय ओहुट तादिन बैन वेदुना ओहु आए आए ऐगें समावगता इतिन बहु वेलावक यानकं ऐट नींद किए नह नोनवत्वा वादने वन दूरकथन नादयद टिक वेलावकिन नोयसी गिया एदा हुंदट हांद पायायति दिनयक कामरे अंदुरुनात चानेल वलट हांद एलिय होंदिम वैटी तिबुना ए मे अत पेरलेमिन सिटी आय कामरे जानेले देसट हरुना आय एक पारटम दुटुव देइन आयगे हित टिका गैसुना आय देक्का पीरी में हैडरुवाक एते चायावाक एक पारटम जानेले हारहा एदी अनवा एच्चर वेगेन मनुस्सेक्टना यन्न बह अनिक विशेषम दे ऐसिते महल पहा किं युद्ध गोडने किले हत्तर वन महले इतिं कोहमटवात एक वेन्न पुलुवान देकुद नेवे इतिं ऐट दैनुना मेहि मोका खारिदया सिद्ध वेनवामाय कियला हेतुव ऐट एबव दैनिनवा मीट कालिनुत ऐय यम यम अद्भुत सिद्धिं वलट जीविते मुहुन देयति आयक ए वागेम कोहे हरि तैनकट गिहाम एतन यम अद्भुत दयाक सिद्ध वेनवनाम
ඇයිට හොඳටම තේරෙනවලු. සමහර වෙලාවට ඇස් දෙකට දර්ශනය වෙනවලු. ඉතින් නිශාන්ත කියන්නේ කොහොමත් නිර්භීත කාන්තාවක්. හිත ටිකක් ගැස්සුණාට ඇයට එම ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න තරම් ශක්තිමත් සිතක් ඇයට තියෙනවා. ඉතින් ටික වෙලාවක් ඇඳටම වෙලා සිටි ඇයට නාන කාමරයට යන්න අවශ්‍යතාවයක් ආවා. ඇය එහෙ දොර වහනකොටත් ඇයට මොකක්ද අමුත්තක් දැනිලා. ඉතින් ටික වෙලාවකින් ඇයගේ කනටම තියලා වගේ අමුතු ගොරෝසු කටහඬකින් හුස්ම ගන්න හඬක් තුන් පාරක් ඇහිලා තියෙනවා. ඒ හඬට නම් ඇගේ හිත හොඳටම ගැස්සෙලා වටපිට බැලුවත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ හොඳ වචන දෙක තුනකුත් කියලා හිතට ශක්තිය අරගෙන ඇය ඉක්මනටම එයින් පිට වෙලා ඒත් එක්කම ඇයට ඇසුණා වීදුරු කඩම් වැටෙනවා වගේ ලොකෝ සද්දයක්. ඇයට එවෙලනම් හොඳටම පැහැදිලි වෙලා මේ හෝටලේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒත් නිලු බය වෙයි කියලා ඇයට නම් උණ කිසිම දෙයක් කියලා නැහැ. කොහොම හරි පහුවදා උදේ නිලු නාන කාමරේ ඉඳලා එක පාරටම කෑ ගහගෙන එළියට ආවා. නිශාන්ති කොහොමත් අවධානයෙන් හිටියේ. නිලු වැවුලමින් කියලා කාගෙද කටහඬක් ඇහුණා කනට කරලා හුස්මත් ගත්තා කියලා. නිශාන්ති එවලම ලෑස්ති වෙලා හෝටලේ කලමනාකරු හමු වෙන්න පිටත් වුණා. මොනවද මේක වෙන්නේ? නිදාගන්න නෑ, එක එක සද්ද ඇහෙනවා. මෙච්චර ලොකු හෝටලයක් වෙලත් මෙහෙමද ඔයාලගේ සර්විස් එක? අනේ සමා වෙන්න මැඩම්, වැඩ කරන අය අතින් ඔය නිතරම වීදුරු එහෙම බිඳෙනවා. ඉන්න මං ඊයේ ඩියුටි හිටිය කෙනෙක්ට කතා කරන්නම්. කලමනාකරු ගොත ගසමින් පිළිතුරු දුන්නා. එතකොට ආවේ අවුරුදු 25ක පමණ තරුණයෙක්. මෙයාද හිටියේ? මොකක්ද ඊයේ රෑ වීදුරුවක් බිඳෙන හඬක් ඇහුනේ? ඇය ඇහුවා. මැඩම්, මේ ඊයේ වාහනයක් ඇපුණානේ, ඒක වෙන්න ඇති. මැඩම්ට ඒ සද්දේ තමයි ඇහිලා තියෙන්නේ. වාහනයක් ඇපෙන සද්දය? ඔයාලා විහිළු කරනවද? මට ඒ සද්දය ආවේ මේ හෝටලේ ඇතුළින්මයි. ඇත්ත කියන්න, මේ හෝටලේ හොල්මන් තියෙනව නේද? අනේ නෑ නෑ මැඩම්, එහෙම කිසිම දෙයක් නෑ. සේවකයා ගොත ගසමින් පිළිතුරු දුන්නා. දැන් කවුද අපිට අල්ලපු රූම් එකේ හිටියේ? ඒකට කෝල් එකක් එනවා නම් ඔයාලා නොදැන ඉන්නේ කොහොමද? ෆෝන් එක දිගටම විනාඩි 15ක් විතර රින් වුණා. ඒ රූම් එකේ නම් කිසිම කෙනෙක් හිටියේ නෑ මැඩම්. ලයින් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇත්තේ. අපිට සමා වෙන්න මැඩම්. ඔවුන් පැවසූ ආකාරයෙන් සහ ඇය මුහුණ දුන් සිද්ධීන් සමග යම් කිසි අද්භූත දෙයක් එම හෝටලේ තිබෙන බව ඇයට හොඳින්ම ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් ඇය එම හෝටලෙන් පිටත් වුණේ. දන්න කියන කෙනෙක්ට නම් කවදාවත් එම හෝටලයට යන්න දෙන්නේ නැති බව පවසමින් කොහොම හරි එම සිද්ධිය වෙලා මාස කිහිපයකින් පස්සේ ඇයට ආරංචි වුණා. එම හෝටලේ කිසියම් පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව. මිය යාමට දින කිහිපයකට පෙර සිටම
ඔහු ඒ හෝටලයේ ගත කර ඇති බවයි ඇයට දැනගන්න ලැබුණේ. ස්වභාවයෙන්ම අසාමාන්‍ය හැසිරීමක් දැක්ව ඔහු හිටි හැටියේම සිය දිවි නසාගෙන එදා පටන් ඔහුගේ භූත ආත්මය එහි හොල්මන් කරන බවත් එහි යන බොහෝ දෙනෙක් බියට පත් කරන බවත් ආරංචි වුණා. ඒ වගේම ඔවුන් එදා රැය ගත කරලා තියෙන්නේ ඔහු මිය ගොස් සිටි කාමරයට අල්ලපු කාමරේ. ඒ කියන්නේ අංක 19 කාමරේ. ඉතින් මේකයි කතාව. මේක සත්‍යම කතාවක්. ඔයා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩක් ස්තුතියි.